ැ හැම තනම කතාාවවෙන්න කතා මොකක්ද. පාස්කු ප්‍රහාාරය. දැඔයි පාස්කු ප්‍රහාරය මගේ තාත්තා ඉන්නකොට උනානම්මකද වෙන්නන්නේ ආ ඕක කරේ ප්‍රේමදස ඇතුලක් මුදලි මැල්විත් ප්‍රේමදස, ොබෑකඩුව වැරුවිත් ප්‍රේමදස විමලත්න මැරවිත් ප්‍රේමදස රජන් විජරත්න ැරවිත් ප්‍රේමදහස හොඳවෙලාවට මේ ගමිනිි දිසානායක මැතිතුමා ඇරවි ප්‍රමදස කියලා කියන්නේ නෑ මොකද මගේ පියාණන් අභවට පත්තුනයි පස්සේ ගමිලි දිසානායක මැතිතුවා අභහේට පත්තුව. මෙ අපේ රට පරිනත භාව. ජනාධිපතිවරනයේ දී ම දිරිපත්වන කොට. අපිටආාපු චෝදනාව තමයි. අපේ කාලවක්වා නතුල ත්‍රස්ට පහරයක් සිදුවීම. ඒ අපි බාල ගන්න. නි ඇත්ත්නක යථාර්ථය. හැබ එහෙම කියලලා මොහද කිව්වේ. මේ නීච නින්දිිත මලේච්ච ත්‍රස්තව ප්‍රහාරයට සම්බන්ධ සියලම දෙලා නීතිය හමුට ගෙන නොවවා. එ වෙලාතියන. කොපමන අපේ ගෞරණය මාසංගරත්නය ප්‍රමුක. අනිකුත් ආගික නායකකි. කොච්චරහක් නැගුව. ත්‍රස්තයෝ අල්ලන්න වරමකින්නාපු දවසේන්දලා පලවෙනි දවසේදලම කරේ. තොරොතුරු සැඟවීම. අනාවරණයනෙවේ. රැවැැට්ටීම ොරුව දැ අත කොච්චරමයක උඩු දූල තියනවද කිවුවත් ද මනන් කවදාවත් කැමතිනේ ජාත්‍යන්තර පරිීක්ෂ වලට. මොනටද ජාත්‍යන්ත්‍ර පරීක්ෂණ කරන්නේ ස්වයිරී රටක් තුල අපේ රටේීම පරිීක්ෂණ කරන්න පුලොන් අමස්තාව. හැබැයි මට පේන විදිහට. අද මේ අවුල් ජන්ජාලයක් බවට පත්වෙලා. නිවැරදි ජාත්‍යන්තර පීක්ෂණයක්හරහා පමණමයි. මේ පාස්කු ප්‍රහාරය සුළමුල හෙළිදරව් වෙන්න. රති ලෝක සිදුව උනුසුපපුව තැන කණඩා සිත නිියව ියෝට් චනල්ල එක අදම සබස්ට්‍රයි් කරන්නඩා.